පළවෙනි එක ගිනුම් කරණයේ මූලික අරමුණ වන්නේ එක ආයතනයක සියලු ගිනුම් පොත් කළ සටහන් කිරීම, ගනුදෙනු සටහන් කිරීම, වර්ගීකරණ සාරාංශ කිරීම, ආයතනවල මූල ප්‍රකාශ දීපත් කරයි තොරතුරු විශ්ලේෂණය කිරීම, ආයතනයේ ගනුදෙනු සවිස්තරාත්මක විශ්ලේෂණය කිරීම, කල්පනා කරන සැපීම, පහ ආයතනයක් පිළිබඳ තොරතුරු, එහි තොරතුරු භාවිත කරන පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා සැපයීම. එතකොට ළමයි ඕකේ අපිට ගන්න පුළුවන් හොඳම උත්තරය අංක 5. මම ඔයාලට කියලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය මූලික අරමුණ කියවම ටිකක් දිග උත්තරේ මුලින්ම බලන්න. මොකද ගොඩාක් දුරට පාස් පේපර්ස් වල බලද්දි ළමයි ඒ උත්තරේ තමයි හරි. එහෙම කියලා හැම දිග උත්තරයක්ම හරි වෙන්නේ නැහැ. මම මේ නිකන් ඔයාලට වෙලා විතර කරගන්නත් එක්ක කියන්නේ ඒක. එතකොට ඒක දිහා බලලා අනිත් ඒවා දිහා ඉක්මනට බලද්දි ඔයාලට තේරෙනවා මොකද්ද හරි උත්තරේ කියලා. එහෙනම් මේකට උත්තරය 5. ඊළඟ දෙක පහත දැක්වෙන කුමන ගනුදෙනුව ආයතනයක ගැණුම් ජවලනේ සටහන් කරයිද? ගැණුම් ජවලනේ සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැණුම්. බලන්න එහෙම තියෙනවද කියලා. ණයට මිලදී ගන්නා සියලු වත්කම් බෑ. විකිනිය පරමාර්ථයෙන් කරන ලද සියලු ගැණුම්, සියලුම ගැණුම් කියලා තියෙනවා. නමුත් ළමයි මුද්‍රට ගැණුනොත් තියෙනවා නේ ඇතුළේ. විකිනිය පරමාර්ථයෙන් කරන ලද සියලුම ණයට ගැණුම්. උත්තරේ ළමයි අය අනිත්‍යව බලන්න දෙයක් නෑ. අංක 3. ඊළඟ තුන්වැනි එක ව්‍යාපාරයක් ලක්ෂ 5ක් වටිනා භාණ්ඩ ණයට විකිණීය. පිරිවිතර වලට එකඟ නොවන්නේ ඇයි දක්වා ගනුදෙනුකරුවෝ මෙයින් 50,000ක් වටිනා භාණ්ඩ අපහරවා එවලා තියෙනවා. පසුව ගනුදෙනුකරුවෝ මුදල් ගෙවා ඉතිරි ශේෂය පියව මෙම ගනුදෙනු සටහන් කිරීම කරන මූලාශ්‍රලීලි සඳහන් කරන්න. ණයට විකුණන දිවි විකුණුම් ඉන්වොයිසිය ආපසු එවද්දි ළමයි බැරපත. ඊළඟට අපිට මුදල් ලැබිලානේ තියෙන්නේ. මුදල් ලැබුණාම ලදුපත. එතකොට 3ට උත්තරේ විදිහට තියෙන්නේ අංක 5. 4. ගිනුම් කරන ක්‍රියාවලිය තුල පහත කාර්යවල නිවැරදි අනුපිළිවෙල කුමක්ද? මුලින්ම වෙන්නේ මූලාස් ගනුදෙනු සිද්ධ වෙනවා, මූලාස්ර ලියවිලිවල ලියවෙනවා, මූලික පොත්වල, ඊළඟට ලෙජර් ගිනුම් වල ශේෂ පරීක්ෂුම, අවසාන ගිනුම් මොහොමනේ අපි ඉගෙන ගත්ත පිළිවෙල. එතකොට ගනුදෙනු සිද්ධ වීම එහෙනම් තියෙන්න ඕන C. ඊට පස්සේ තියෙන්න ඕන මූලාශ්‍ර ලියවිලි පිළියෙල කිරීම B. C වලට පස්සේ B තියෙනවා මෙන්න මේ දෙකේම. ඊට පස්සේ මූලික පොත්වල සටහන් කිරීම A දෙකේම තියෙනවා. ඊළඟට මූලික පොත්වල සටහන් කරුවාට පස්සේ ලෙජර් ගෙනුම් වල වාර්තා කරන්න, ඒ කියන්නේ E ඊට පස්සේ D. එහෙනම් උත්තරය 2. පහ මූල ප්‍රකාශ සකස් කිරීම ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුව මූල ප්‍රකාශ වලට පදනම් වන උපකල්පන දෙක මොනවාද? පදනම් වෙන උපකල්පන දෙක ළමයි අපි ඉගෙනගෙන තියෙනවා. පදනම් වෙන්නේ දැන් එක උපකල්පනයයි, ඒ තමා අඛණ්ඩ පැවැත්ම කියන උපකල්පනය. දැන් ඉස්සර මේ 2012 ප්‍රශ්නයක්නේ, ඒ 2012 ළමයි පදනම් වන උපකල්පන දෙකක් තිබුණා. එකක් තමයි අපි මේ කතා කරන අඛණ්ඩ පැවැත්ම, අනිත් එක තමයි උපචිත පදනම. එතකොට මේ 2012ට අනුව නම් උත්තරයට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ 4 වෙනි පිළිතුර. හරි, දැන් තියෙන්නේ ඔයා දන්නවා අඛණ්ඩ පැවැත්ම කියන එක විතරයි. හය විකුණු භාණ්ඩවල පිරිවැය වියදමක් ලෙස වර්ෂ අවසාන තොග වත්කමන් ලෙස දෝය කතාව කියද්දිම ඔයා දන්නවා මේ කියන්නේ මොන සංකල්පය ගැනද? ගැලපුම් සංකල්පය ගැන. 7. සමාගම් විසින් අවුරුදු 10කට පෙර ඉඩම් මිලදීගත් අතර දැනටෙහි සාධාරණ අගේ ගැණුම් මිලමින් 5 ගුණයක් වේ. මෙම ඉඩමෙහි සාධාරණ අගයට ප්‍රත්‍යාගන්නේ කළේ නම් පහ සඳහන් ගනුදෙනු ගිනුම් කරන තොරතුරු වල කුමන ගුණාත්මක ගති ලක්ෂණයේ නිරූපණය වේදවා දන්න ළමයි වත්කම් ප්‍රත්‍යාගණය තුලින් ආරක්ෂා වෙන්නේ මොකක්ද? ගුණාත්මක ගති ලක්ෂණය ආරක්ෂා වෙන ගුණාත්මක ගති ලක්ෂණයේ වෙන්නේ ළමයි අදාළ බව බින්දෙනවා. බින්දෙන ලක්ෂණය වෙන්නේ විශ්වාසනීය නියෝජ්‍යත්වය. එතකොට ළමයි අපෙන් අහන්නේ නිරූපණය වෙන ගති ලක්ෂණය. එහෙනම් ඒ කියන්නේ මේ නොකියා කියන්නේ ආරක්ෂා වෙන ගිනුම් කරන මේ ගති ලක්ෂණය අහන්නේ. එතකොට අදාළ බවයි උත්තරේ 7ට පිළිතුර 2. 8. ආයතනයක් විසින් යන්ත්‍ර නඩත්තු කිරීම සඳහා 8000ක් ගෙවන ලදී මෙහි බලපෑම. නඩත්තු වියදම් කියන්නේ ළමයි
ප්‍රාග්ධන වියදමක් මේ අයබාර වියදමක් ඒ කියන්නේ මේවා දාන්න සාමාන්‍ය අපි හදන ලාභාලාභ ගින් මෙහෙම නැත්තම් ආදායම් ප්‍රකාශයට වියදමක් විදිහට. එතකොට මේ වියදමකට ගෙවුවහම ළමයි වෙන්නේ වත්කම් අඩු වෙනවා 8000කින් වියදමක් නිසා හිමිකම් අඩු වෙන්න ඕන 8000කින්. එහෙම එකට තියෙන්නේ අංක 3. නවවෙනි එක වර්ෂයක් තුලදී තනි ව්‍යාපාරිකයේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ලක්ෂ 5කින් වැඩි විය. පහත සඳහන් කුමන ගනුදෙනුව මෙම වැඩිවීම පෙන්නුම් නොකෙරේද කියලා නොකෙරෙන එකයි අහන්නේ. 1. ව්‍යාපාරයේ ලක්ෂ 5ක් ලාභී ප්‍රවහම ළමයි යවා දන්නා ලාභේ නිසා හිමිකම වැඩි වෙනවා. එතකොට ඒක හරිනේ. ඒක පෙන්නුම් කරන ගනුදෙනුව. ඊළාට අයිතිකරු ලක්ෂ 5කින් ආප්‍රාග්ධනය හඳුන්වා දුන්නහම ළමයි ඒකත් පෙන්නුම් කරන ගනුදෙනුව. ඊළඟට මොකද ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ අයිතිකරු ඔහුගේ ලක්ෂ 5ක් වටිනා මෝටර රථය ගෙනීම, ඒ කියන්නේ එයාගේ තමාගේ පෞද්ගලිකක ව්‍යාපාරයට දෙනවා කියන්නේ ඒ ප්‍රාග්ධනයේ දවීමක්. එතකොට එතනදි ප්‍රාග්ධනය වැඩි වෙනවා. 4. අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් වන ලක්ෂ 5ක් ගෙවීම. එතන මොකද්ද වෙන්නේ ළමයි? අයිතිකාරයා තමාගේ පෞද්ගලික මුදල් මේ පෞද්ගලික ණය අපේවන්න ව්‍යාපාරයේ ලක්ෂ 5ක් ගන්නවා. ඒ කියන්නේ ගැනිල්ලක්නේ. ගැනිලෙහිඳ වෙන්නේ හිමිකම අඩු වෙන එක නෙමෙයි මිසක් වැඩි වෙන එක නෙමෙයි. එහෙනම් මෙන්න 4 වෙනි එකයි ළමයි අපේ පිළිතුර. ඊළඟට 5 බලන්න අවශ්‍ය නම් සැපයුම් කරුවෙකුට ගෙවිය යුතු ලක්ෂ 5ක් අයිතිකරුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවීම. එතකොටත් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරි කොමාරි 9ට පිළිතුර වෙන්නේ අංක 4. ඊළඟට අපි එනවා 10 වෙනි එකට. ආයතනයක සියලු මුදල් ගනුදෙනු බැංකු පිරිමි මාසයෙන් පවත්වාගෙන 2012/31 දිනටෙහි මාසික බැංකු ප්‍රකාශයේ 270,000ක බැර ශේෂයක් පෙන්නුම් කරන ලදී. බැංකුවෙන් ළමයි ගෙදරට අවිලා තියෙන බැංකු ප්‍රකාශයේ පෙන්නලා තියෙනවා 270,000ක බැර ශේෂයක්. බැර ශේෂයක් කියන ළමයි අපේ භාෂාවෙන් කියොත් හර ශේෂයක්. ඒ කියන්නේ වාසිදායක ශේෂයක් තියෙනවා. මෙදිනට බැංකුවෙහි තැන්පත් කළ නමුත් උපලද නෝ චෙක්පත් දෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් දීලා තිනවා. ඉල්ලන්නේ මොකද්ද? ව්‍යාපාරයේ බැංකු ශේෂය හර ශේෂය ඉල්ලනවා. හරි. මේකට පොඩියට ඔයා බැංකු සඳුන් ප්‍රකාශයක් ගහගත්තා නම් හරි. කටු වැඩේ මෙහෙම බැංකු සඳුන් කියලා ලියන්න ඕනේ නැහැ. මම මේ ඔයාට අවශ්‍ය ඉඳ බැංකු සඳුන් කියලා ලිව්වා. එතකොට ළමයි මෙතන දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශයේ ශේෂයනේ. නම් මම උඩට දානවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. කීයද? 270,000යි. යටට එහෙනම් එන්නේ මොකද්ද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ එහෙම නැත්නම් බැංකු ගිණුමේ ශේෂය අපෙන් ඉල්ලන ව්‍යාපාරයේ පොත්වල බැංකු ශේෂය එකතු කළා අඩු කළා. ඔයා දන්නවා ළමයි බැංකු ප්‍රකාශයේ ශේෂය උඩට දැම්මොත් යටට මුදල් පාලන ගිණුමේ ශේෂය දැම්මොත් තැම්පත් කළත් උපලබ්ධ නො වූ චෙක්පත් එකතු වෙනවා. තැම්පත් කළත් උපලබ්ධ නො වූ චෙක්පත්. දැන් ඇයි එහෙම එකතු වෙන්නේ කියන කතාව මම කියන්න යන්නේ නැහැ. මොකද ඔයා මේ පොඩි පාඩම් ඉවර කරලයි දැන් මෙතෙන්ට අවිලා ඉන්නේ. හරි. එතකොට නිකුත් කළත් විරිපත් නො වූ චෙක්පත් අඩු කරනවා. දැන් අපිට කියනවා තැම්පත් කළත් උපලබ්ධ නො වූ චෙක්පත් 85,000යි. එකතු කළා. නිකුත් කළත් විරිපත් නො වූ චෙක්පත් 45,000යි. එහෙනම් දැන් මෙතන එනවා 5යි 7 14 15 5 දාන එකක් විතර 355යි 310යි. ඒ කියන්නේ ළමයි 10ට පිළිතුර 4. එකොළහා ව්‍යාපාර ආයතනයේ කෙටුම්පත් මූල ප්‍රකාශ පිළියෙල කිරීම පසු පහත වැරදි අනාවරණය විය. වැරදි තුනක් ළමයි දීලා තියෙනවා. ලාභය අව탁සේරු වෙලා තියෙන්නේ කොච්චරකින්ද කියලා අහනවා. අව탁සේරු වෙනවා කියන ළමයි අඩු වෙලා තියෙන්නේ කොච්චරකින්ද බලන්න. පළවෙනි එක බලමු. ණයගැතියුගේ 18500ක මුදල 15000ක් ලෙස ණයගැති ගිණුමේ සටහන් වී ඇත. දැන් ළමයි ඔය 11 වෙනි ගාන ඔයා නිකමට හිතනද ලාභයට බලපාන ගනුදෙනුවක්ද? දැන් ඔයාට ඒක හිතන්න වෙන්නේ මේ වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් ගිනුම් ටික බැලුවම ඔයාට ඒක කියන්න පුළුවන්. නැත්නම් ඔහොම නිකන් හිතලා කියන්නත් පුළුවන්. මම වඩා පහසු වෙන්න ඔයාට මේකට අදාළ වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ගිනුම් ටික පෙන්වන්නම්කෝ. 18500ක මුදල ණයගැතියේ ගිනුමේ සටහන් වෙලා තියෙන්නේ 15000ක් විදිහට. ඒ කියන්නේ ළමයි 18500 ණයගැතියෙන් හම්බෙලා සල්ලි. එතකොට ඒ හම්බෙද්දී එයාලා කරලා තියෙන්නේ 15000ක් ණයගැති ගිණුමට බැර කරලා. නමුත් ඇත්තටම වෙන්න ඕන කියද්ද 18යි 5 කියන තව 3500ක් අඩුයිනේ. එහෙනම් වැරද්ද නිවැරදි ණයගැති ගිණුම බැර වෙන්න ඕන 3500යි
හරවෙන්න ඕන මොන ගිනුමද අවිනිශ්චිත ගිනුම. දැන් මෙතනදී වැරදි නිවැරදි කිරීමට විවෘත වුණු ළමයි ගිනුම් දෙකම ලාභයට බලපාන ගිනුම් දෙකක්ද කියලා බලන්න. අවිනිශ්චිත ගිනුම ලාභයට බලපාන්නේ නැහැ, නැගති ගිනුම ලාභයට බලපාන්නේ නැහැ. එහෙනම් පළවෙනි වැරද්ද ලාභයට බලපාන ගනුදෙනුවා නෙමෙයි. එතකොට ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. දෙක බලන්න. ණයට විකුණුම් 25,000 2500ක් විදිහට විකුණුම් ගිනුමට බැර කරලා. අන්න විකුණුම්නේ විකුණුම් අනිවාර්යම ලාභයට බලපානවා. මොකද මේක විකුණුම් කියන්නේ ආදායම් ගිනුමක්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? 25,000 විකුණුම 2500ක් විදිහට ළමයි සටහන් කරගෙන. 25,000 විකුණුම 2500ක් විදිහට සටහන් කරනවා කියන්නේ 22,500ක් විදිහට සටහන් කරලා නැහැ. කියන්නේ 2500ක් විදිහට සටහන් කරනවා කියන්නේ අඩුවෙන් 22,500ක් සටහන් කරගෙන. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම ලාභය අඩු වෙනවා කීයකින්ද? 22,500කින් ඒ වැරද්ද හින්දා අඩු වෙනවා. ඊළඟට 3 ආපසයෙන් 3000ක් විකුණුම් ගිනුමට හර කර ඇත. ආපසයෙන් ගිනුමට හර කරන්නේ නැතුව ළමයි විකුණුම් ගිනුමට හර කරලා. ඔයා දන්නවා ආපසයෙන් කියන්නේත් ආදායම් පන්තියේ ගිනුමක්. විකුණුම් ගිනුම කියන්නේත් ළමයි ආදායම් පන්තියේ ගිනුමක්. ඒතකොට එකම වර්ගයේ ගිනුමකට කරලා තියෙන හර ආදායම් ගිනුමට හර කරන්න ඕන එකක් ආදායම් ගිනුමකට මොකද කරලා තියෙන හර කරලා. තේරුණාද? එතකොට ඔයා නිකන් ගිනුමේ නමින් බැලුවොත් ඔයාට මේක නිකන් මේ ලාභයට බලපෑමක් ඇති කියලා හිතේ. නමුත් ඇත්තටම ඒ ගිනුම් වලට අදාළ වර්ගයේ අරගෙන බැලුවොත් ආපසුම් කියන්නේ ආදායම්, විකුණුම් කියන්නේ ආදායම්. ආදායම් ගිනුමකට හරවෙන්න ඕන එකක් මොකද කරලා තියෙන්නේ? ඒ වගේම ආදායම් ගිනුමකට ළමයි හර කරලා. එතකොට ලාභයට බලපෑමක් නැහැ. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ ළමයි අංක 2. අපි එනවා 12 වෙනි එකට. තොග අයිතම 3ක් සඳහා 2012 3/31 දිනට පහ සඳහන් තොරතුරු සමාගම් විසින් සපයා ඇත. අයිතම ක්‍රමයට අනුව තොගයේ වටිනාකම. අයිතම ක්‍රමයට අනුව තොගයේ වටිනාකම ළමයි ගණනය කරද්දී අපි තොගය බලන්නේ ළමයි තිරස් අතට. එහෙම නැත්නම් අයිතමෙන් අයිතමය පිරිවැය සුද්ධ පුලන් දෙකේ චෙක් කරනවා. දැන් පිරිවැය අපිට දීලා තියෙනවා මේ පළවෙනි තීරුවේ නිෂ්පාදන පිරිවැය කියලා තියෙන්නේ. සුද්ධ පුලන් දෙකේ දීලා නැහැ. අපි ඒක හොයාගමු මේ පැත්තකින්. සුද්ධ උපලබ්ධි අගය. සුද්ධ පුලන් දෙකේ හොයන සූත්‍ර අපි LKS 2 කරද්දී ඉගෙනගෙන තියෙනවා. අපේක්ෂිත විකුණුම් වලින් අඩු කරනවා. අපේක්ෂිත නිමකිරීමේ වියදම් හා අපේක්ෂිත විකුණුම් වියදම්. එතකොට අපේක්ෂිත විකුණුම් ආදායම 15,000යි අපේක්ෂිත විකුණුම් වියදම දීලා තියෙනවා 5,000යි. එහෙනම් සුද්ධ උපලබ්ධ කියන්නේ ওই දෙක අතර වෙනස 10,000යි. නිමකිරීමේ වියදම් ගන්න දීලා නැති හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙන එක අඩු කෙරුවා. ඊළඟට 16,000න් 4,000ක් ගියාම ළමයි 12,000යි. ඊළඟට 19,000න් 7,000ක් ගියාම 12,000යි. හරි. දැන් ළමයි අපි අයිතමෙන් අයිතමයට තොගයේ වටිනාකම බලන. අපි දාන්නේ, ඒ කියන්නේ අපි කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන වටිනාකමයි දැන් මේ හොයන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ ළමයි පිරිවැය සුද්ධ උපලබ්ධ කියන අගයන් දෙකෙන් වඩා අඩු වගේ. ඒ අයිතමේ පිරිවැය 13,000යි සුද්ධ උපලබ්ධ දෙකේ 10,000. එහෙනම් වඩා අඩු වගේ 10,000 තමයි මූල්‍ය තත්ත්වයට යන්නේ. ඊට පස්සේ 2 B පිරිවැය 10,000යි සුද්ධ උපලබ්ධ දෙකේ 12,000. එතකොට ළමයි වඩා අඩු වගේ පිරිවැය තමයි මූල්‍ය තත්ත්වයට යන්නේ. C 10,000යි සුද්ධ උපලබ්ධ දෙකේ 12,000යි වඩා අඩු වගේ 12,000 තමයි මූල්‍ය තත්ත්වයට යන්නේ. එහෙනම් අපි එකතු කරනවා 32,000යි මුළු තොගයේ වටිනාකම. එතකොට 12ට උත්තරය අංක 1. ප්‍රශ්න අංක 13ට 14ට පිළිතුරු සැපයීම සඳහා පහත ආයතනයට අදාළ තොරතුරු සඳහන් තොරතුරු භාවිතා කරන්න. ඉල්ලන්නේ මොනවාද? වැටු ආදායම් ප්‍රකාශයේ වාර්තා කළ යුතු වැටුපයි කුලී ආදායමයි කොහොමද කියලා. මේකට ළමයි අපි ගිණුමක් ගහගත්ත ගිණුම් දෙකක් ගහගත්තා නම් වෙන වෙනම හරි. නම් වැටු ගිණුම. ඊළඟට කුලී ආදායම් ගිණුම.
අපිට දීලා තියෙන ළමයි ගෙවපු වැටුප 44000යි කියලා. එතකොට දිත්ත සටහන මොකද්ද? අපි දැන් මේ ගිණුම වැටුප් ගිණුම හදාගත්තා නම් මේ වැටුප් ගිණුමේ ආදායම් කුලිය ආදායම් ගිණුමේ හදාගත්තා නම් ළමයි වර්ෂයට අදාළ ආදායමයි වර්ෂයට අදාළ වියදමයි අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් අපි යන්නේ ගිණුම් ටික හදාගන්න. මුලින්ම වැටුප් විදිහට ගෙවනවා 44000 මුදල් බර වැටුප් වියදම් ගිණුම හර 44000යි. ඊට පස්සේ ගෙවිය යුතු ආරම්භක දවසට 4000ක් ගෙවන්න ඕනේ. ගෙවි යුතු එක වියදම් ගිණුම අපි බැරට දාන්නේ වගේ කීමන් නිසා 4000යි. ඊට පස්සේ 2012 330 ගෙදරට ගෙවන්න ඕන 24000. පහතට ගෙන යන ශේෂය 24000යි. ඊළඟට කුලී ආදායම ගැන මෙහෙම කියනවා 2011 10යි එක දින කුලියට දුන් ගොඩනැගිල්ල සඳහා 2012 6යි 30 දිනෙන් අවසන් මාස 9 සඳහා 90000ක කුලියක් ලැබුණි. මේකට ළමයි කුලී ගිණුමක් අවශ්‍ය නැහැ. අපිට වර්ෂයට අදාළ කුලී වියදම කියන්නේ දැන් මේ කොහොම හරි ගේ කුලියට අරගෙන තියෙන කවද්ද අපි කාල රේඛාවක් ගහගත්තොත් 2011 10යි 1 තමා ළමයි ගොඩනැගිල්ල කුලියට ගන්නෙ කොච්චර කාලයකටද 2000 කොහොම හරි අවුරුද්දකට ගන්නත් කොහොම හරි කුලිය ගෙවලා තියෙන්නේ 2012 6යි 30න් අවසන් මාස 9කට බලන්න ළමයි මාස 9ක් උතර තියෙනවද කියලා 10යි 30 11යි 30 12යි 30 1යි 30 2යි 30 3යි 30 4යි 30 5යි 30 6යි 30 ඔව් මාස 9ක් තියෙනවා මාස 9ට කීයක් ගෙවලා තියෙනවද 90000ක් ගෙවලා තියෙනවා ළමයි මාස 9ට 90000 නා එක මාසයකට කුලිය කීයද 10000යි හරි ඒක අපි ඔළුවේ තියාගමු දැන් අපි ගිවිසුමට එන්නේ කවද්ද 2011 10යි 1 අපේ ගිණුම වර්ෂ ඉවර වෙන්නේ කවද්ද අපෙන් ඉල්ලන්නේ 2012 3යි 30 කින් අවසන් වර්ෂය සඳහා දැන් ප්‍රකාශයනේ නැත්නම් අපේ ගිණුම වර්ෂ ඉවර වෙන්නේ ළමයි 2012 3යි 31 බලන්න 2011 10යි 1 ඉඳලා 2012 3යි 30 කට කොච්චර මාස තියෙනවද කියලා 1යි 30 10 sorry 10යි 30 11යි 30 12යි 30 1යි 30 2යි 30 3යි 30 මාස 6යි එහෙනම් අපේ වර්ෂයට අදාළ වෙන ළමයි මාස 6ක කුලිය. ඒ කියන්නේ මාසෙකට 10යි නම් මාස 6කට 60000යි. එහෙනම් මෙන්න 60000 තියෙන උත්තර දෙකක් තියෙනවා. දැන් වැටුප් ගිණුම තුලනය කරලා වර්ෂයට අදාළ වියදම හොයාගමු. 68000යි. 68000යි. ඔයාට එනවා 64000ක් වැටුප් ගිණුමේ බැරට මේ එන්නේ ලාභාලාභ ගිණුමට මාරු වෙන වියදම. එතකොට උත්තරේ 64000යි 60000යි කියන්නේ ළමයි 13ට උත්තරය 4. ඊළඟට ඒකෙම කියනවා මෙහෙම 2012 3යි 30 ගෙදරට ශේෂ පත්‍රයේහි ඉහත ගනුදෙනු වලට අදාළව හඳුනාගත යුතු මුළු වගකීම කොපමණද වර්ෂ අවසාන දවසට වගකීම වැටුප් සම්බන්ධ වගකීම වෙන්නේ ගෙවිය යුතු වැටුප 24000 අය ආදායම් සම්බන්ධව ළමයි වගකීම වෙන්නේ වැඩිපුර ලැබුණු ආදායම 90000ක් හම්බෙලා ඒකෙන් 60ක් මේ අවුරුද්දට නම් ඉතුරු 30 ළමයි ඉදිරියට අන්නේ ඉදිරියට ලද එක ව්‍යාපාරයට වියදම මේ වගකීම. එතකොට මුළු වගකීම 54000යි. ඒ කියන්නේ 14ට උත්තරය 4. ප්‍රශ්නංග 15ට 16ට පිළිතුරු සැපීමට පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න කියලා අපිට කියනවා. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු ටික තමයි ළමයි අපිට දීලා තියෙන්නේ. ඊළඟ මොනවාද? අවුරුද්ද අවසාන දවසට ජංගම ගිණුමේ ශේෂයන් ඊට පස්සේ අය ඉල්ලනවා 16 වෙනි එකේ ළමයි ගැණිලි කෙරුවා නම් ව්‍යාපාරයේ අවසාන දවසට හිමිකම කීයද කියලා. හරි. දැන් එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ජංගම ගිණුම විශේෂයන් හොයනවා නම් ජංගම ගිණුමක් ඉතින් රූල් කරගන්න වෙනවා. කී දෙනෙක් ඉන්නවද? අමිලයි කපිලයිනේ. එතකොට ජංගම ගිණුමේ තීරු දෙකකට අපි රූල් කරගමු. කටුවට අමිලයි කපිලයි. ජංගම ගිණුම
ඒ වගේම ළමයි අපිට ලාභේ බෙදා ගන්න ඕන හින්දා විසර්ජනයක පොඩියට රූල් කරගන්න. ව්‍යාපාරයේ එක් එක් හවුල්කරුගේ වාර්ෂික වේතනය ලක්ෂයයි කියනවනේ. එතකොට ළමයි අපි විසර්ජනයේදී උඩට දානවා ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභයෙන් අඩු කරනවා හවුල් වේතන. ඔය දෙන්නට යනවා ලක්ෂය ලක්ෂය කියන්නේ ලක්ෂ දෙකක් සම්පූර්ණ ලාභයෙන් අයින් වෙනවා. එතකොට මම මේක වෙන් වෙන්ව විසර්ජනයේ ළමයි මේ අමිලටයි කමලටයි කියලා පෙන්නන්නේ නැහැ. මේ කටු වැඩක් ඉන්න ලක්ෂ දෙකක් අඩු වෙනවා. ජංගම ගිනුවේ බැරට එනවා හවුල් වේතන දෙන්නට ලක්ෂ දෙක ගන්න. සෝරි ලක්ෂය ගන්න දෙන්නට ලක්ෂ දෙකක් බැර වෙනවා. ඊට පස්සේ 112ක වාර්ෂික පොලියමත ප්‍රාග්ධන ශේෂ පොලි හිමි වීම නම් ප්‍රාග්ධන පොලියකුත් ගෙවන්න වෙනවා. නමුත් අපිට ප්‍රාග්ධන පොලිය තාම ප්‍රාග්ධනය දැක්කේ නැති හින්දා ඔහොම තියන්න. එතකොට ලාභ බෙදා ගැනීම 3ට 2යි කියලා තියෙනවා. එහෙනම් ලාභ කොටස් ටිකත් ඊළඟට එන්න ඕන. එතකොට ජංගම ගිනුමෙත් ප්‍රාග්ධන පොලියයි ලාභ කොටස් ටිකයි එන්න ඕන. හරි. කියනවා මෙහෙම ප්‍රාග්ධන ලෙස අමිල කපිල විසින් පිළිවෙලින් මුදලින් ලක්ෂ 4කුයි ලක්ෂ 2කුයි යොදවන ලදී කියලා. එහෙනම් ළමයි ප්‍රාග්ධන පොලියේ 10%යි කියන්නේ අමිලට හම්බෙනවා 40,000ක්. එහෙනම් ජංගම ගිනුමේ බැරට 40යි. අනිත් එක්කෙනාට හම්බෙනවා 20,000ක්. එතකොට 40යි 2යි 60යි. ප්‍රාග්ධන පොලියේ මුළු ප්‍රමාණය 60යි. ලාභාලාභ විසර්ජනයේදී අඩු කෙරුවා. ඊට පස්සේ ශුද්ධ ලාභය 360යි කියනවනේ. 360 ශුද්ධ ලාභය දානවා. හරි දැන් විසර්ජනය කළ හැකි ලාභය හොයන්න 360 න් 260ක් ගිහම ළමයි 100යි. මෙන්න මේ 100 ලාභ කොටස් වලට මේක තමයි බෙදිය හැකි ලාභය. මේක ලාභ කොටස් වලට බෙදලා දාන්න අමිලටයි කමල්ටයි කපිලටයි 3ට 2 අනුපාතයට. එතකොට එන්නේ ළමයි 60,000යි 40,000යි. ජංගම ගිනුමේ බැරට 60,000යි 40,000යි යනවා. ඊළඟට මොකද ජංගම ගිනුමේ ශේෂය යනවා. එහෙනම් දැන් මේක එකතු කරන්න. මෙතනනවා මේ අමිලගේ 200යි කමල්ගේ 160යි. එතකොට එහෙම එකකට තියෙන ළමයි 3 වෙනි එක උත්තරය. 16 වෙනි එකේ කියනවා අමිල කපිල 50,000 බැගින් වර්ෂය තුලදී ගැණිලි ගත්තා නම් හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම. ආ දැන් ළමයි ගැණිලි ගත්තා නම් අපි ජංගම ගිනුමේ හරට දානවානේ දෙන්නගේම 50 ගානේ. 50යි 50යි. එතකොට ජංගම ගිනුමේ ශේෂය කීයක් එන්න ඕනද වර්ෂ අවසාන දවසට? 200න් 50ක් ගියාම 150යි. 160න් 50ක් ගියාම 110යි. එතකොට ළමයි දැන් හවුල් ව්‍යාපාරයේ හිමිකම කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයේ හිමිකම කියන්නේ ජංගම ගිනුම් වල ශේෂයන් හා ප්‍රාග්ධන ගිනුම් වල ශේෂයන්. එහෙනම් ජංගම ගිනුම් වල ශේෂයන් තියෙනවා අමිලගේ 150යි කපිලගේ 110යි. එතකොට මුළු ජංගම ගිනුමේ ශේෂය වෙනවා 260යි. ප්‍රාග්ධන ගිනුම් ශේෂයන් වෙන්නේ 104යි 102යි. එතකොට 106යි. මුළු හිමිකම වෙන්නේ එතකොට 860යි. දාසේට උත්තරය 5.
17 ලාභාලාභ දෙකට දෙකට එක අනුපාතයට බෙදා ගන්මින් අමල් බිමල් චමල් විසින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 2012 3:31 දින චමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර අමල් බිමල් 3:2 අනුපාතයට. මොකද්ද මේ අවසානට ඉල්ලන්නේ? 2012 3:31 ට අමල් බිමල් ප්‍රාග්ධන ගිණුම් ශේෂයන්ට මෙම කීර්ති නාමය ගැලපීමෙන් කරනු ලබන ශුද්ධ බලපෑම කුමක්ද? ඒකට ළමයි අපි ප්‍රාග්ධන ගිණුම හදලම බලමු. අමල් බිමල් චමල් හරි හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය අස්තමේන්දු කරලා තියෙන ළමයි 104. ඒකට කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිණුම් හරහා ගලපද්දී දිච්ච සටහන වාදන්නවා ප්‍රාග්ධන ගිණුම් බැර පෙරණි අනුපාතයට පෙරණි හවුල් කරුවන්ට නව හවුල් කරුවන්ට ප්‍රාග්ධන ගිණුම් හර නව අනුපාතයට. එතකොට 104 කියන එක ළමයි පෙරණි අනුපාතයට අපි බැර කරනවා කීර්ති නාමය 104 බෙදනවා අපි දෙකට දෙකට එක අනුපාතයට යනවා කියන ළමයි පහෙන් දෙකයිනේ පළවෙනි එක්කෙනාට එතකොට එයාට එනවා 160. අනිත් එක්කෙනාටත් එනවා 160ක්. අනිත් එක්කෙනාට එනවා 80ක්. නව අනුපාතයට හර නව හවුල් කරුව එතකොට දෙන්නයි අමල් හා බිමල්. ඒ දෙන්නට 3:2 අනුපාතයටයි බෙදෙන්නේ. එහෙනම් 104 3:2 අනුපාතයට බෙදෙනවා. ඒ කියන්නේ මෙයාට එනවා 240 මෙයාට එනවා 160. හරි දැන් ළමයි අපෙන් අහන්නේ මොකද අමල්ටයි බිමල්ටයි බලපෑමක් නැහැ නැද්ද බලපෑමක් තියෙනවද නැද්ද කියලා තමයි අහන්නේ. බලන්න ළමයි මේ ප්‍රාග්ධන ගිණුම තුලනය කරන්න. අමල්ගේ හර පැත්ත 240යි බැර පැත්තට ගින්ච 240යි 80ක් එනවා. හරට එනවා 80ක්. බිමල්ගේ 160ට 160 දෙපැත්ත බැලන්ස්. ඒ කියන්නේ බිමල්ට බලපෑමක් නැහැ. නමුත් අමල්ගේ ප්‍රාග්ධන ගිණුම් ළමයි හර පැත්තෙන් එනවා කියන්නේ මේ මේ පැත්තෙන් ශේෂ එනවා කියලා කියන්නේ ළමයි මේ පාත්‍ර ගිනානේ. එහෙනම් මේ ඉදිරියට එනවා හර පැත්තෙන්. ඒ කියන්නේ අමල්ගේ ශේෂ 80000කින් අඩු වෙනවා. එහෙනම් උත්තරේ 17:2. දෙදාස් එකොළහේ 4:01 සීමිත අමරපොදු සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් 105ද ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම විශේෂය ලක්ෂ 100ක්ද විය. 2011 7:01 දිනට තිබූ සෑම සාමාන්‍ය කොටස් 1/5ටම එක බැගින් කොටස් නිකුත් කරලා රඳවා නිකුත් කරමින් සමාගම රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනිත කරන දිය කියන ළමයි ප්‍රසාද නිකුතුවක් වෙලා තියෙනවා. ඊළඟට 2012 1:01 එදින ප්‍රති සෑම කොටස් 6කටම එක බැගින් කොටසක මිල 15ක් වූ හිමිකම් නිකුතුවක් සිදු කරන ලදී. කොටස් කරුවන් විසින් සියලු හිමිකම් ලබා ගන්නා ලදී මෙම ගණදුව නිසා සමාගමේ හිමිකමේ වැඩිවීම හෝ අඩුවීම කොපමණද කියලා අහනවා. හරි.
මම මේක අපිට හුරු පුරුදු ළමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශකට ආවොත් වෙන්න ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. ඊළඟට වෙන්න රඳවාගත් ඉපැයුම් තීරුව. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයක් කියනවා නම් මේක රුපියල් 10000 වලින් හදන්නම් මගේ පහසුවට. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියනවා ළමයි 10000 වලින් කිව්වොත් 10000යි. අපිට කියනවා මෙහෙම 2011 7යි 1 දින තිබු සෑම සාමාන්‍ය කොටස් පහකටම එක බැගින් දැන් ළමයි 11යි 7 වෙද්දි තිබිලා තියෙන සාමාන්‍ය කොටස් කීයද ආරම්භයේ තියෙන ලක්ෂ 5. එහෙනම් ඒ ලක්ෂ 5ට කියනවා කොහොමද පහකට එක ගානේ රුපියල් 20 ගානේ කොටස් නිකුත් කිරීම කරනවා. එතකොට ලක්ෂ 5 බෙදීම 5 ගුණ කිරීම 20 එතකොට මිලියන 2යි. ළමයි එතකොට මේ වෙලා තියෙන රඳවාගත් තිබු ප්‍රාග්ධනිත කරනවා කියලා කියන්නේ ප්‍රසාද නිකුතුවක්. ඒ කියන්නේ රඳවාගත් තිබු වලින් 2000ක් අඩු වෙලා ප්‍රසා මේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය වැඩි වෙනවා ප්‍රසාද නිකුතුවකදී. එතකොට ළමයි මේ ප්‍රසාද නිකුතුවේදී හිමිකමේ බලපෑමක් තියෙනවද කියලා බලන්න. නෑනේ බලපෑමක් නෑනේ. මොකද රඳවාගත් එපෙම් කියන්නේ හිමිකම් ගිනුමක්, ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිනුමක්, බලපෑමක් නෑ. එතකොට මේ පළවෙනි ගණනුනේ හිමිකම වල බලපෑමක් නැහැ. ඊට පස්සේ ආය වෙනවා මොකද්ද 2012 එකයි එක දින දිනට පැවති සෑම සාමාන්‍ය කොටස් 6කටම එක බැගින් 15 ගන්න හිමිකම් නිකුතුවක් කරනවා. එහෙනම් දැන් ළමයි 2012 එකයි එක දිනට තිබුණු කොටස් වෙන්නේ කීයද? ආරම්භයේ තිබුණා ලක්ෂ 5ක්. ඊට පස්සේ ළමයි ප්‍රසාද නිකුතුවක් කරනවානේ මෙන්න මේ දවසේ. එතකොට මේ ප්‍රසාද නිකුතුව කරද්දී ළමයි කොටස් කීයක ප්‍රසාද නිකුතුවක්ද වෙන්නේ? ලක්ෂ 5ට සෑම සාමාන්‍ය කොටස් 5කටම එකයි කියන්නේ ළමයි ලක්ෂයක කොටස් නිකුතුවක් තමයි වෙන්නේ, ප්‍රසාද නිකුතුවක් තමයි වෙන්නේ. එතකොට ලක්ෂ 5ක් තිබුණා ලක්ෂයක ප්‍රසාද නිකුතුවක් වෙනවා. එතකොට මුළු කොටස් ගන්න ලක්ෂ 6යි. ඔන්න ඔය ලක්ෂ 6කට එක ගානේ රුපියල් 15 ගානේ ළමයි කොටස් නිකුතුවක් වෙනවා. ඒ කියන්නේ හිමිකම් නිකුතුවේ වටිනාකම ලක්ෂ 15යි. හරි. එහෙනම් 1500 කියන්නේ එතකොට එතනදි වෙන්නේ හිමිකම් නිකුතුවක් කියන ළමයි මුදල් ඇවිල්ලා, ඒ කියන්නේ මුදල් හර වෙලා ප්‍රකාශ කළ ප්‍රාග්ධනය බැර වෙනවා. අන්න එතනදි ප්‍රකාශ කළ හිමිකම ළමයි 1500කින් වැඩි වෙනවා. එතකොට උත්තරය 1500කින් වැඩි වෙයි කියන අංක. ඊළඟට 19 පහත සඳහන් කුමන අනුපාත පිළිවෙලින් ආයතනයක මූල ස්ථාවරත්වය සහ ද්‍රවශීලතාවයේ මනිනු ලබයිද? පළවෙනි එක ණය හිමිකම් අනුපාතය හා ජංගම අනුපාතය. ළමයි මූල ස්ථාවරත්වය හරි නේද? ණය හිමිකම් අනුපාතය කියන්නේ මූල ස්ථාවරත්වයමයින එක. ණයට හිමිකම කොච්චරක් තියෙනවද කියන එක, ජංගම අනුපාතය කියන්නේ ද්‍රවශීලතා අනුපාතයයි. ඊළඟ දෙක ෂණික අනුපාතය කියන්නේ ද්‍රවශීල අනුපාතයක්. ඒකට වැරදි. මුලින්ම අහන්නේ මූල ස්ථාවරත්වයනේ. ඊළඟ පොලිආර අනුපාතය හරි. නමුත් මුළු වත්කම් පිරවැටුම් අනුපාතයෙන්දි ද්‍රවශීලතා අනුපාතය නෙමෙයි. يعني මුළු වත්කම් වලට ප්‍රතිලාභය කියලා කියන්නේ ළමයි ලාභ දායිත්ව අනුපාතය. ණය අනුපාතය හරි. නමුත් මුළු වත්කම් පිරවැටුම් අනුපාතය කියන්නේ ළමයි ප්‍රතිලාභ අනුපාතය. එතකොට උත්තරය වෙන්නේ 19:1. ඊළඟට අපි 20ට එනවා. මේ වගේ අනුපාත තියෙදි මම ඔයාට කිව්වා නිකන් හිතලා බලලා උත්තර ගන්න යන්න එපා. අගයක් ආදේශ කරගන්න. මොකද වෙලා ගියාට පාඩු නෑ ළමයි. දැන් ඔයා හිතන්නකෝ ජංගම අනුපාතය මෙහෙම තියෙනවා කියලා. ඔයා එතකොට අගයන් ටිකක් උකට ආදේශ කරගන්න ඕන. ජංගම අනුපාතය. ජංගම අනුපාතය හොයන්නේ කොහොමද? ජංගම වත්කම් වලට ජංගම වගකීම්. දෙකට එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ජංග වත්කම් ලක්ෂ දෙකක් තියෙනවා නම් ජංග වත්කම් ලක්ෂයක් තියෙනවා. එහෙම වුණොත් නෝක දෙකට එක එන්නේ. ඊළඟට ෂණික අනුපාතයත් හදාගන්න. ෂණික අනුපාතය. ෂණික අනුපාතය කොහොමද ලියන්නේ? ද්‍රවශීල වත්කම් වලට ජංගම
වගකීම්. ඔයා එතකොට මෙතනදී උපකල්පනයක් දාගන්න ළමයි. හරි අපි හිතමුකෝ එකට එකයි කියලා. ඒ කියන්නේ රවශිලවත්කම් මෙහෙකට ජංගම වගකීම් තියෙන එකයි. ඒ කියන්නේ එකට එකක් තියෙන්නේ. හරි දැන් මොකද වෙන්නේ? ණය ගැතියෙකු ශේෂයක් පියවනවා. එතකොට වෙන්නේ මොකද්ද? ජංගම දැන් හිතන්නකෝ ණය ගැතියාගේ වටිනාකම තෝ උපකල්පනයක් දාගන්න වෙනවා. ණය ගැතියාගේ වටිනාකම එතනත් ලක්ෂය කියලා හිතන්න. ලක්ෂයයි. නෑ එතකොට මොකද වෙන්නේ? ජංගවත්කම් කියන ණය ගැතියා ලක්ෂකින් අඩු වෙලා මුදල් කියන ලක්ෂය ජංගවත්කම් ව්‍යාපාරයට එනවා. එතකොට ළමයි මෙතනදී ලක්ෂ දෙකමයි ජංගවකීම් ලක්ෂමයි. එතකොට ළමයි ජංගම අනුපාතයේ වෙනසක් වෙනවද? නෑ. වෙනසක් නොවේ. ඊට පස්සේ ද්‍රවශීලවත්කම් වලට මොකද වෙන්නේ? ද්‍රවශීලවත්කම් වලට වෙන්නේ ළමයි මුදල් එතනත් මුදල් එනවා. ඒ කියන්නේ ද්‍රවශීලවත්කම් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතිය කියන්නේ ද්‍රවශීලවත්කම. එතකොට මෙතනත් ළමයි 100යි. එතකොට මෙතනත් බලපෑමක් වෙනවද? නැහැ. මේ ගානේ නම් ඔහොම වෙනසක් නොවේ කියලා එනවා ළමයි. නමුත් සමහර ගණන් වලදී ඔයාලට හිතාගන්න බැරි උත්තර එනවා. ඒක හින්දා අනිවාර්යයෙන්ම ආදේශ කිරීමකට යන්න. එතකොට උත්තරේ මේ 20ට 5. හරි බලන්න 21ටයි 22ටයි 23ටයි උත්තර ටික ගන්න. ණයගැතියගෙන් ලැබුණු මුදල හොයන්න කියලා 21 වෙනි එකේ කියන්නේ ඔකට ණයගැති ගිණුමක් රෝල් කරගත්තා නම් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ණයට විකුණුම් 750යි විකුණුම් බැර ණයගැති පාලන හර. දුන්නට්ටම් හර ණයගැති පාලන බැර. බොල් ණය කපා හැරීම බොල් ණය හර ණයගැති පාලන බැර. ආපසයෝම් ආපසයෝම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ඊළඟට තියෙන ළමයි වර්ෂය තුල ණයගැති ශේෂය අඩු වීමනේ. දැන් මේ බලන්න මේ වගේ ගාණ ඔබ දැක ගම මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව දඟලනවානේ. ණයගැති ශේෂය අඩු වීම කියන ළමයි ආරම්භයේ තිබුණු ණයගැති ශේෂයට වඩා අවසන් ශේෂය 80,000කින් අඩු වුණා කියන එක. එතකොට ආ මෙහෙම කරන්න. ආරම්භයේ ණයගැති ශේෂය උපකල්පනයක් දාගන්න. ලක්ෂයයි කියලා දාගන්න. අවසානයේදී 80,000කින් අඩු වුණා කියන්නේ අවසන් ශේෂය වෙන්න ඕන ළමයි 20යි. 100න් 80ක් අඩු වුණා කියන්නේ 20යි. මේ උපකල්පිත අගයක් මන් තියඳලා තමයි මම අගයන් ආදේශ කරගන්නේ. හරි දැන් ණයගැති ගිණුම තුලණය කරන්න. අපෙන් අහන්නේ මොකද්ද? ණයගැතියෙන් ලැබුණු මුදල. ඒ කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම හරපැත්තයි වැඩි. 850යි. 850යි 850 ළමයි අඩු කරන්න මේ බැරපැත්තේ තියෙන අගය. 850 න් අපි අඩු කරනවා 20යි 35යි 20යි 65යි. එතකොට එනවා 710ක්. දෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. මෙතන ළමයි විකුණුම් මෙතන වැරදිලා අපිට ගාන ටයිප් සෙටින් වලින් මෙතන 780ක් වෙන්න ඕන. මං කීයද කිව්වේ? 710ක්ද? හරි දැන් බලමු. එතකොට 740ක් එන්න ඕන ළමයි. උත්තරේ කියන්නේ අංක 5. විසි දෙක පහත කුමන දෑ ආයතනයක අසම්භය වාකීම් ලෙස හෙළිදරව් කෙරේද? ආයතනයකින් ලබාගත් ණය මුදලක් කියන ළමයි අසම්භය වාකීම් නෙමෙයි. ඒක වගකීමක්. ඊළඟට ආයතනයට එරෙහි නොවිසිඳුණු නඩුවක් අසම්භය වාකීම් වෙයිද නැද්ද කියලා ෂුවර් නැහැ. ඒකට අන්න අසම්භය වාකීම් වෙයි.
ඊළඟට වෙනත් ආයතනයක් ලබාගත් ණයක් සඳහා අපකරුවීමට ඇති කරගත් එකඟතාවය අන්න ඒකත් අසම්භාව්‍ය වගකීමක්. අයිරාශේෂයේ වගකීම. එතකොට උත්තරේ B හා C පමණි 3. 23 වෙනි ප්‍රශ්නය. දොළහේ 331 වෙනි අවසන් වර්ෂයේ සීමිත මදුර සමාගමේ ආයතන අධ්‍යක්ෂකවන් විසින් 2012 6යි 30 මූල්‍ය ප්‍රකාශ අනුමත කරන ලදී. 2012 331 වෙනි අවසන් වර්ෂයේ වූවා. එනම් වාර්තා කරන කාල පරිච්ඡේද පසු කාලය කියන්නේ මෙන්න මේ කාලය. 2012 4:01 හා 6:30 අතර කාලය තුලදී දීලා තියෙන දේවල් ටික වෙලා තියෙනවා. හරි මොනවාද? එතකොට ළමයි අපිට අනිවාර්යයෙන්ම දීලා තියෙන්නේ මෙන්න මේ කාලයට අදාළ තොරතුරු උණු ගනුදෙනු තමයි. සිද්ධීන් ටික. අඛණ්ඩව අලාභ ලබන ව්‍යාපාර අංශයක මෙහෙයුම් කටයුතු නතර කිරීමට සැලැස්මක් නිවේදනය කිරීම. අපෙන් අහන්නේ මොකද්ද? ගලපන සිද්ධීන්. ළමයි අංශයක් වසන එක ගලපන සිද්ධියක් නෙමෙයි. ශේෂපත්‍ර දිනට මොකද ඒක කලින් කාලච්ඡේදයේ මුකුත් මොනම දෙයකටවත් බලපෑමක් වෙන්නේ නැත්තරතුරනේ. එතකොට කලින් කාලච්ඡේදවල ගලපන්නේ නැහැ. ශේෂපත්‍ර දිනට සැලකිය යුතු මුදලක් ගෙවිය යුතු ණයගේ තියෙක බුන්නක් දීම. අන්න ඒක ගලපනවා. ශේෂපත්‍ර දිනට කියන්නේ අපේ ගිණුම් වර්ෂය අවසාන දවසේ තිබුණ ණයගේ තියෙක. C. වෙළඳපොළ අගයන් පහත වැටීම නිසා කෙටි කාලීන ආයෝජනවල අගය අඩුවීම. ඒක ගලපන්නේ නැහැ. ආයෝජනවල අගය අඩුවීම. D. උසාවි තීන්දුවට අනුශේෂ පත්‍රයෙන් ගෙවි හඳුනා ගත්තු වගකීමක් තිබූ බව තහවුරු වීම ඒක ගලපනවා. එතකොට B හා D පමණි උත්තරය. ගොඩනැගිල්ලක අපේක්ෂිත ඵලදායී ජීව කාලය සංශෝධනය කළ විට මේ මගින් වත්කමේ වාර්ෂික ශ්‍රේමල ඇතිවන වෙනස මූල්‍ය ප්‍රකාශන වාර්තා කරනුයේ කෙසේද? ළමයි ගොඩනැගිල්ල ඵලදායී ජීව කාලය සංශෝධනය වෙනවා කියලා කියන්නේ අපි ඇස්තමේන්තුවක් කරපු ජීව කාලයක් වෙනස් වීමක්. එහෙනම් මේක ඇස්තමේන්තු වෙනස් වීම. එතකොට ඇස්තමේන්තු වෙනස් වීම වලදී ළමයි අපි ගලපන්නේ වර්තමාන කාලච්ඡේදයට අනාගත කාලච්ඡේදයට විතර අතීතයේ නිවැරදි කරන්නේ නැහැ. එහෙනම් අපිට කියනවා මේක ඇස්තමේන්තු වෙනසක් ලෙස සලකා වර්තමාන අනාගත කාලච්ඡේදවල ලාභයට හොලාභයට ගලපයි. ඒක තමයි හරි උත්තරේ 24ට 1. දහයේ 3:30 සමාගමක් 1300 පිරිවැයකට ඉඩමම් මිලදී ගත්තේය. 2011 3:30 දින මෙම ඉඩම එහි සාධාරණගේ 1100කට ප්‍රත්‍යාගරණය කරන ලදී. පළවෙනි මතාවට ළමයි ප්‍රත්‍යාගරණය 1300ට ගත්ත එකක් 1100ට ප්‍රත්‍යාගරණය වෙදි 200ක අලාභයක් එනවනේ. උන පළවෙනි අවුරුද්දේ අලාභය. ඊට පස්සේ 2012 3:31 නැවත ඒ ප්‍රත්‍යාගණය කරලා තියෙනවා 1600කට. එතකොට දැන් ළමයි 1100වත්තම තමයි 1600කට ප්‍රත්‍යාගණය. කියන්නේ 500කින් මේ දෙවැනි අවස්ථාවේදී ප්‍රත්‍යාගණ ලාභයක් ඇවිල්ලා තියෙනවා වැඩි වෙලා. හරි මූල ප්‍රකාශ වලට මේක වාර්තා කරන්න කොහොමද? 2011 3:31 මුලින්ම වත්තම ප්‍රත්‍යාගණය කරන්න එදාට එන්නේ අලාභයක්. ඒක ලාභාලාභ ගින්නේ වියදමක් විදිහට හඳුන ගන්නවා. එතකොට ඒක තියෙන්න ඕන. 102ක අලාභයක් ලෙස හඳුනා ගැනීම. මේකත් තියෙනවා, මේකත් තියෙනවා, මේකෙත් හරි. හතරවෙනි එක වැරදි, පස්වෙනි එකත් වැරදි. 1 2 3 කියන උත්තර තුනේ තමයි අපේ හරි උත්තරේ තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකේ දෙවෙනි 2012 3:31 මූල ප්‍රකාශවල මේක වාර්තා වෙන ආකාරය කොහොමද? 2012 3:31 කියන්නේ දෙවන වරට ප්‍රත්‍යාගයනදී 105ක අතිරික්තයක් ගෙනවා. එතකොට අපි කරන්නේ ළමයි පෙර අවුරුද්දේ හිඟය එහෙම නැත්නම් ඌනතාවේ හිලව් කරනවා. හිලව් කරන්නේ කොහෙද? වෙනත් වියදම් තුල. ඒ කියන්නේ වෙනත් වියදම් වලින් වලින් 200ක් අයින් කරනවා. ඊට පස්සේ 105න් 200ක් අයින් කරාම 103ක් ඉතුරු. ඒක ප්‍රත්‍යාගෙන සංචිතයක් විදිහට අඳුර ගන්න. ඔන්න ඔය කියන කතාව තේරෙන විදිහට තියෙන්නේ මොකේද කියලා බලන්න. 102ක ලාභයක් ලෙස හඳුනාගත යුතුයි කියන්නේ ළමයි වියදමෙන් 102ක් අයින් කරනවා කියන එක තමයි මෙයාලා එතනින් කියලා තියෙන්නේ. ඉතිරි 103 ප්‍රත්‍යාගෙන සංචිතයක් ලෙස සලකයි. එතකොට උත්තරේ 25ට 1. 26. භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය සමාන වන්නේ
ඍජු පිරිවැය පොදුකාර්ය පිරිවැය කියන දෙකේම එකතුවට නෙමෙයි ළමයි මොකද පොදුකාර්ය පිරිවැය කියන්නේ නිෂ්පාදන නොවන පොදුකාර්ය නිෂ්පාදන පොදුකාර්ය දෙකේම එකතුව හින්දා අමුද්‍රව්‍ය පිරිවැය හා ශ්‍රම පිරිවැය එකතුවටත් නෙමෙයි ඒක ගැලපෙන්නේ නැහැ ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදුකාර්ය ඒක හරි ඊට ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පිරිවැය ඒක වැරදි නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන නොවන වැරදි එතකොට උත්තරේ ගන්න වෙන්නේ අපිට 26ට 3 27 එක්ස් නැමැති අමුද්‍රව්‍ය කාර්තෝ කිල්ලු මොකද ඉල්ලන්නේ 1250යි ආර්ථික අනුම් ප්‍රමාණය කියන්නේ EOQ මට්ටමේ ඉල්ලන්නේ EOQ හොයන්නේ 2 co බෙදීම CH වර්ගමූල ලකුණ ඔය සේරටම අදාළව දෙක ගුණ කිරීම ඩිමාන්ඩ් එක කියන්නේ අවුරුද්දක ඩිමාන්ඩ් එක කාර්තුවක් කියන ළමයි මාස 3ක් අවුරුද්දට කාර්තුව තියෙනවා එහෙනම් 4ක් එහෙනම් 1250 කියන්නේ කාර්තුව කිල්ලුම නම් අවුරුද්දකට වහන්න 4ෙන් ගුණ කරනවා දෙක කියන්නේ නිශ්චිතය 1250 කියන්නේ කාර්තුවක අපිට අවුරුද්දකට හොයාගන්න 4ෙන් ගුණ කරනවා CEO කියන්නේ ordering cost එක ණුමක ණුම් පිරිවැ ණුමකට 25යි බෙදීම CH holding cost එක අපිට කියනවා තොග රඳවා ගැනීම පිරිවැ ඒකක ගණුම් මිලෙන් 10%යි ඒකකයක ගණුම් මිල ළමයි 250 ඒකෙන් 10% කියන්නේ 25යි මෙන්න මේක විසඳන්න ඕන දෙක ගුණ කිරීම 1250 ගුණ කිරීම 4 ගුණ කිරීම 25 කියන්නේ 250000 එක බෙදුවා 25 එතකොට එනවා ළමයි 10000 10000 වර්ගමූලය කියන්නේ 100යි දෙකට උත්තරය sorry 27ට උත්තරය 2 හරි දැන් 28ටයි 29ටයි ළමයි 30ටයි උත්තර ගන්න බලන්න අය 28ට එන විදිය කිව්වොත් මුලින්ම මෙයාලා ඉල්ලන්නේ සමච්ඡේද ලක්ෂය හොයන සූත්‍රය තමා ස්ථාර පිරිවැය බෙදීම ඒකදායක ස්ථාර පිරිවැය අපිට දීලා තිනවා 50000යි ඒකදායක කියන්නේ ඒක විකුණුම් මිලෙන් ඒක විචල පිරිවැය අඩු කරන්න ඕන. එතකොට එනවා ඒකක 2000යි. ඊළඟ ආර්ශිතාන්තිකේ වටිනාකම ඉල්ලන්නේ වටිනාකම හොයාගන්න කලින් ආර්ශිතාන්තික ඒක ගන්න හොයන්න බුලුවන් ගන්න ලේසියටම ආර්ශිතාන්තික ඒක හොයන්නේ අපේක්ෂිත විකුණුම් මේකක වලින් අඩු කරනවා සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගාන. එතකොට අපේක්ෂිත විකුණුම් එක ගාන දීලා තියෙනවා 5000යි. දැන් අපි හොයාගත්ත සමච්ඡේද ලක්ෂ්‍ය විකුණුම් මේක 2000යි කියලා. එහෙනම් ආර්ශිතාන්තිකේ ඒකක වලින් එනවා 3000. අන්නේ ඒකක වලින් ආපු 3000 ගුණ කෙරුවා නම් 75න් අපිට එනවා ආර්ශිතාන්තික රුපියල් වලින් වටිනාකම. 225000යි උත්තරය 2. ඊළඟට 29ට එනවා. නිෂ්පාදන ව්‍යාපාරයක සමච්ඡේද ලක්ෂ්‍යයට අදාළ පහත සඳහන් කුමන प्रकाश निवरदि वेद ලාභයක් හෝ අලාභයක් නොමැති වීම සමච්ඡේද ලක්ෂ්‍යදී ළමයි ඇත්තටම ලාභයක් හෝ අලාභයක් තියනවද නැහැ ඒක හරි මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමාන වේ ඔව්නේ දැන් අපි ආන්තික පිරිවැය කරන්නට අනුව ආදායම් ප්‍රකාශය ගත්තොත් විකුණුම් තියනවා ඊළඟට විචල්‍ය පිරිවැය තියනවා දායකය තියනවා ස්ථාවර පිරිවැය තියෙනවා ඊළඟට එන්නේ ලාභය සමච්ඡේද ලක්ෂ්‍යදී ළමයි ලාභයේ බිඳුවයි නම් මේ විකුණුම් හිතන්නකෝ මෙතන 5000යි කියලා විචල්‍ය පිරිවැය 3000යි කියලා හිතන්නකෝ එතකොට දායකය කීයද 2000යිනේ එතකොට
මේ දායකෙන් ස්ථාර පිරිවැය අඩු වුණාම තමයි ලාභෙන්න ඕන. ඒතකොට ලාභී බිඳුව වෙන්න නම් දායක ස්ථාර පිරිවැයත් වෙන්න ඕන කීයක්ද? 2000. කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍යද ළමයි දායකයට ස්ථාර පිරිවැය සමානයි. ඒකත් හරි. මුළු ආදායම මුළු පිරිවැයට සමාන වේ. ඔව්නේ. මේ මුළු ආදායම 5000යි මුළු පිරිවැය කියන්නේ විචල්ල පිරිවැය 3000යි ස්ථාර පිරිවැය 2000යි දෙකේම එකතු වෙන සමාන නොත් තමයි ලාභී බිඳුවක් කියන්නේ. ඊළඟට මුළු ආදායම විචල්ල පිරිවැයට සමාන වේ. නෑනේ දැන් ඔය දීලා තියෙන උදාහරණ වල ළමයි මුළු ආදායම මුළු විචල්ල පිරිවැය සමාන වෙන්නේ නැහැ. නැත්නම් මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්ල පිරිවැයට සමාන වෙන්නේ නැහැ. ඒකත් වැරදි. එතකොට උත්තරය A B හා C කියන තුන. තිහ සමාගමක නව ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී පහත සඳහන් කුමන අයිතම අඩංගු කෙරේද? අත්පත් කර ගැනීමේ පිරිවැය අන්තර්ගත කරනවා ව්‍යාපෘති පිරිවැයට මුදල් ප්‍රවාහ ස්තමේන්දු කරන්නේ යන්ත්‍රශය ගන්නේ නැහැ සුන්බුන්නගය ගන්නවා නව ව්‍යාපෘති නිසා දැරීම සිදුවන මෙහෙයුම් වියදම ගන්නවා ඊළඟට ව්‍යාපෘති සම්බන්ධ වෙළඳපොළ සමීක්ෂණ කියන ගිලුණු පිරිවැය ගන්නේ නැහැ එතකොට ACD කියන්නේ උත්තරය 2 31 මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් පෙන්වලා තියෙන භාවිතා කරන්න පාර්ශයන් මූල්‍ය ගිණුම්කරණය ළමයි අභ්‍යන්තර හා බාහිර හැමම ලියන්න අභ්‍යන්තර හා බාහිර කළමනාකරණ ගිණුම්කරණය අභ්‍යන්තර පාර්ශව පමණි තොරතුරු වාර්තා කිරීමේ වාර ගණන සාමාන්‍යයෙන් වාර්ෂිකව මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය කළමනාකරුගේ අවශ්‍යතාවය මත තිස් දෙවැනි එක වර්ෂය තුලදී තනි ව්‍යාපාරයක වත්තම් ලක්ෂ 4කින්ද වගකීම් ලක්ෂ 5කින්ද වැඩි මේ වර්ෂයේ ලාභය 25000 අන්තර්ගත විසින් හඳුන්වා දුන් ප්‍රාග්ධනය කොපමණද කියලායි අහන්නේ ගිණුම් කර සමීකරණ දාගමුකෝ මේක වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 4කින් නොයි වගකීම් ලක්ෂ sorry 50000කනුයි වැඩි වුණාලු මේ අවුරුද්දේ ලාභය 250000ලු ලාභය කියන එක ළමයි ප්‍රාග්ධනය වැඩි කරන්න බලපාන එක අතිරේක ප්‍රාග්ධනය කොපමණද කියලා අපි දන්නවා ව්‍යාපාරයේ ළමයි වත්කම් සමාන වෙන්න ඕන ප්‍රාග්ධනය හව කියලා ඒක වත්කම් තියනවා ලක්ෂ 4ක් ප්‍රාග්ධනය තියනවා 250000 50000 කියන්නේ ලක්ෂ 3යි ඒ පැත්ත ලක්ෂ 4ට සමාන වෙනවා තව ලක්ෂයක් ඕන එහෙනම් උත්තරය ලක්ෂය රුපියල් ලක්ෂය 33 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත යටතේ පිහිටුවා ඇති ව්‍යස්ථාපිත මණ්ඩල දෙකක් සඳහන් කරන්න. මේක මම ඔයාලට දීලා තිනවා ළමයි අවසානයේ අවසාන ටියුට් එකේ මේක තියෙනවා. මගේ මතකයේ නිවැරදි නම් නැත්තම් කියන්න මම ඒ ටික ඔයාලට දාන්නම් මේ ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත යටතේ පිහිටුවා ඇති ව්‍යස්ථාපිත මණ්ඩල දෙකක් සඳහන් කරන්න තියෙන්නේ. එකක් තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන හා ප්‍රමිත කමිටුව. අනිත් එක ශ්‍රී ලංකා විගණන ප්‍රමිත කමිටුව. අපි ලියමුකෝ ඒ ආයතන ටික. පළවෙනි එක ශ්‍රී ලංකා ගිණුම් කරන හා ප්‍රමිත කමිටුව. ශ්‍රී ලංකා ගිණුම් කරන හා ප්‍රමිත කමිටුව. ඊළඟට ශ්‍රී ලංකා විගණන ප්‍රමිත කමිටුව. තව ළමයි අධීක්ෂණ මණ්ඩලයක් තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත අධීක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත අධීක්ෂණ
මණ්ඩලය. තිස් හතර පහත දැක්වෙන සිදුවීම් වලදී ආයතන විසින් අනුගත වන ගිණුම් කරන තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණය කවරේද? පළවෙනි එක සෑම වර්ෂයෙන් සරණ වාහන ක්‍රමයක් උපකරණය කරනවා කියන ළමයි වෙනස් කරන්නේ නැහැ. එකම විදිහට පවත්වාගෙන යනවා නම් ඒකට අදාළ ගුණාත්මක ගති ලක්ෂණය තමයි සංසන්දනාත්මක බව. සංසන්ද නාත්මක බව. ඊළඟ මූල කල්බදු ක්‍රමයට අත්පත් කරගත් උපකරණයක් වත්කමල් ලෙස සටහන් කිරීම. මේකට ගන්න පුළුවන් ළමයි විශ්වාස නීය බව නියෝජ්‍යත්වයෙන් මේ විශ්වාසනීය බව එහෙම නැත්නම් තව ගන්න පුළුවන් යථාරූපී බව යථානු රූපී බව. තිස් පහ ආයත් පහත් දැක්වෙන එක එක් අවස්ථාවට වඩා සම්බන්ධ ගිණුම් කරන සංකල්පය ආදයන් ප්‍රකාශය ආදයන් හඳුනන ලබන්නේ ඒ උපයෝ විට. එතකොට අපි දන්නවා අනිවාර්යම ළමයි උපලබ්ධි සංකල්ප එහෙම නැත්නම් ආදයන් හඳුනා ගැනීමේ සංකල්පය. ඊළඟට B ජීව කාලය මාස 12ක් බැගින් ඕ කාල පරිච්ඡේදයට බෙදීම කාලච්ඡේද සංකල්පය. C සමාගම් මූල ප්‍රකාශන පිළියෙල කිරීම උද්දමනය සඳහා ගැළපීම් නොකිරීම ඓතිහාසික පිරිවැය සංකල්පය. D වාක්‍යම් සහතික සම්බන්ධයෙන් මතුවිය හැකි ගේම සඳහා ප්‍රතිපාදනයන් මූල ප්‍රකාශවල කරුණු ලැබීම ආරක්ෂණ සංකල්පය. ගැලපුම් කියලා ගන්නත් පුළුවන්. 36 ලාභිපේම පරමාර්ථයෙන් තොර පවතන ව්‍යාපාරක ලැබීම් ගේම ගිනුමයි අදන් ගිනුම් ගිනුමයි වෙන්කොට දක්වන්න කියනවා දීලා තියෙන පදනම් මත. අරමුණ අනුව ළමයි මුදල් හා බැංකු ශේෂය සෙවීම. මුදල් හා බැංකු ශේෂය සෙවීමට ආදායම් වියදම් ගිණුම ඌනතාව හෝ අතිරික්තය සෙවීමට පදනම ලැබීම් ගේම් ගිණුමේ මුදල් පදනම ආදායම් වියදම් ගිණුමේ උපචිත පදනම. ආයතනයක් විසින් 2012 මාර්තු මාස තුලදී දරන ලද 60,000ක් වූ කාර්යාලීය වේදන් කාර්යාල උපකරණ ගිණුම ලක්ෂ 6ක් ලෙස පිටපත් කරලා දැන් ඉල්ලන්නේ මොනවාද? මෙම වැරද්ද නිසා ලාභයට උණු ශුද්ධ බලපෑම දැන් ළමයි 60,000ක කාර්යාල වියදමක් මගහැරුණා කියන්නේ වියදම් මගහැරුණා කියන්නේ ශුද්ධ ලාභය 60,000කින් වැඩි වෙලා එතන ඉඳලා අපි අඳුනගෙන යා මේක කාර්යාල උපකරණ ගිණුමට පිටපත් කරලා කාර්යාල උපකරණ වාර්ෂිකව 10% ගානේ මේ වාර්ෂිකව 10% ගානේ ෂය වෙනවානේ. එතකොට අනිවාර්යම ළමයි මේක කාර්යාල උපකරණ ගිණුමට ලක්ෂ 6ක් විදියට දැම්ම කියන්නේ මේකට ෂය කරලා තියෙනවා 10% ගානේ. නමුත් ෂය වෙන්නේ මාසෙයිනේ මොකද මාර්තු මාසෙනේ ගන්නෙ. ඒ කියන්නේ මාස 12න් එකකටයි අපිට ෂය ගණනය කරලා වාර්තා කරලා තියෙන්නේ. දැන් බලන්න කීයක් එනවද කියලා.
පන්දාහක් එනවා. ඒ කියන්නේ මෙයාලා ළමයි මේ වැරද්ද හින්දා ෂේ වාර්තා කරගෙන 5000කින්. එතකොට ඒ ෂේ වාර්තාවන් හින්දා ලාභය 5000කින් අඩු වෙලානේ. එතකොට ළමයි ඇත්තටම ලාභයට වෙලා තියෙන බලපෑම මොකද්ද? ලාභය 55000කින් වැඩි වෙලා. රුපියල් 55000කින් ලාභය වැඩි වී ඇත. කාර්යාල උපකරණ හා කාර්යාල වියදම් ලෙජර් ගෙන නිවැරදි කිරීමට දිත්ත සටහන් ටික ඉල්ලනවා. දිත්ත සටහන වෙන්නේ ළමයි මෙයාලා කරලා තියෙන්නේ කාර්යාල උපකරණ ගිණුමට හර කරලා ලක්ෂ 6. එතකොට කාර්යාල උපකරණ ගිණුමේ හර වුණු ලක්ෂ 6 අයින් කරන්න අපි කරන්නේ කාර්යාල උපකරණ ගිණුම බැර ලක්ෂ 6යි. වියදම් ගිණුම කාර්යාල වියදම් ගිණුම හර කීයක්ද? 60000යි. එතකොට ඔයාලට පේනවා ඇති ළමයි හරයි බැරයි සමාන නැහැ. එතකොට බැරට වැඩි හරට අඩුයිනේ. අපි දැන් මේක ලියමුකෝ. මොකද්ද? කාර්යාල වියදම් හර 60000යි. බැර සටහන මොකද්ද? කාර්යාල උපකරණ ගිණුම බැර ලක්ෂ 6යි. දැන් ළමයි බැර වැඩි හර අඩුයිනේ. එතකොට එහෙනම් ඒ අඩුව පුරවන්න දෙන්නේ මොකද්ද? ගිණුම අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත හර 540000යි. කොහොමයි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියවෙන්නේ? ගින්නන් නිසා 2012 3/31 පැවති අමල් ව්‍යාපාරයේ මුහුතුගේ සම්පූර්ණ විනාශය එදිනට පැවති තොරතුරු පහත දැක්වේ. ගින්නෙන් විනාශ වූ තොගේ වටිනාකම ඉල්ලනවා. ඊළඟට අපි ඉස්සලා මේක හොයාගනිමුකෝ. ළමයි මේ වගේ ගාණක් හදන්න ලේසි. අපි වෙළඳ ගිණුමක් රූල් කරගත්තා නම් විකුණුම් දානවා, විකුණුම් පිරිවැය දානවා, මුල තොගය, ගැණුම් අඩු කළා, අග තොගය, විකුණුම් පිරිවැය, දල ලාභය. මුල තොගය ලක්ෂ 2යි, වාර්ෂික ගණුම් 1500යි, විකුණුම් මිලියන 2යි. අපිට කියනවා විකුණුම් මත දල් ලාභය 120යි. එහෙනම් දල් ලාභය අපිට හොයාගන්න පුළුවන් 400යි. එහෙනම් ළමයි විකුණුම් පිරිවැය වෙන්නේ 1600යි. එතකොට දැන් අගතෝගේ ගැන සම්බන්ධයක් නැහැ. කියන්නේ මේ අගතෝගේනේ විනාශ වෙලා තියෙන්නේ. එතකොට අගතෝගේ අපිට හොයාගන්න පුළුවන් කොහොමද? මේ ටික විසඳන්න 1500, 200යි, 1700යි. 1700ෙන් අගතෝගේ අඩු වුණාම තමයි විකුණුම් පිරිවැය එන්න ඕනේ 1600. එහෙනම් ළමයි අගතෝගේ වෙන්න ඕන 100යි. එහෙනම් ගින්නෙන් විනාශ වෙලා තියෙන ළමයි රුපියල් ලක්ෂක තොගයක්. ආයන්න රක්ෂණ සමාගම විසින් තොගයේ මුළු වටිනාකමෙන් 80% හානිපූර්ණය කිරීමට එකඟ වී ඇත්නම් 2012 3/31 සමාගයේ මුළුත්කම වලට ඇතිවන ශුද්ධ බලපෑම කුමනද? හරි, ඉස්සලා අපි තොග හානිය නිසා ශුද්ධවත්කම වලට සමාගයේ මුළුත්කම වලට උන බලපෑම හිතමුකෝ. තොගේ හානි වෙද්දි ළමයි වත්කම් අඩු වෙනවා ලක්ෂකේ. ඊට පස්සේ මේකෙන් 80% හානිපූර්ණය කිරීමට එකඟ වෙනවා නම් ළමයි අපිට 80% රක්ෂණ වන්දි විදිහට හම් වෙනවා. එතකොට ලැබිය යුතු රක්ෂණ වන්දියක් වත්කමක් විදිහට එනවා 80%යි. ඒක ව්‍යාපාරයට වත්කම. එතකොට ළමයි වත්කම් වලට වෙන ශුද්ධ බලපෑම මොකද? ලක්ෂයක් හානි වල 80% වත්කමක් ආපහු වෙනවා නම් ඇත්තටම ශුද්ධ බලපෑම වෙන්නේ 20000කින් වත්කම් අඩු වෙන එක. රුපියල් 20000කින් අඩුවේ.
හතලිස්වනි ප්‍රශ්නය හතලිහා අතලිස් එක නිෂ්පාදන ගිණුම ආශ්‍රයෙන් හද අහන්නේ මේක හදන්නනම් අපි නිෂ්පාදන ගිණුමක් හදාගමු නිෂ්පාදන ගිණුමේ මුලින්ම ඍජු ද්‍රව්‍ය හොයන්නේ කොහොමද මුල අමුද්‍රව්‍ය වලට එකතු කරනවා අමුද්‍රව්‍ය ගණුම් අඩු කරනවා අග අමුද්‍රව්‍ය එතකොට එනවා පාවිච්චි කළ අමුද්‍රව්‍ය ඒකට එකතු කරනවා දැන් අමුද්‍රව්‍ය ගණුම් ලක්ෂ 3යි දැම්ම ලක්ෂ 3 ඊළඟට ආරම්භක අමුද්‍රව්‍ය ලක්ෂයයි අග අමුද්‍රව්‍ය 50000යි එතකොට පාවිච්චි කළ අමුද්‍රව්‍ය වෙනවා 350000 මේ එන්නේ පාවිච්චි කළ අමුද්‍රව්‍ය ඊට පස්සේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය 170ක් දෙනවා එතකොට ඒක දානවා 170යි ඊළඟට ඍජු අනිකුත් වියදම් එකතු වුනහම තමයි ප්‍රාථමික පිරිවැය 30000යි මේ ඍජු ශ්‍රමය මේ ඍජු වෙනත් ඊළඟට නොනිමිතෝගේ ගලපන්න එපා නොනිමිතෝගේ ගලපන්න නිෂ්පාදන පිරිවැයට කියලා තියෙනවා එහෙනම් ළමයි ප්‍රාථමික පිරිවැය නෙමෙයි එහෙනම් ප්‍රාථමික පිරිවැය වෙන්නේ 7 3 10 15 550යි ප්‍රාථමික පිරිවැය රුපියල් 550000යි නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පිරිවැය වෙන්නේ මෙන්න ප්‍රාථමික පිරිවැයට එකතු කරන නිෂ්පාදන පොදුකාර්ය දොන නිෂ්පාදන පොදුකාර්ය අපිට දීලා තියෙනවා ලක්ෂ 3යි මේකට ගැලපෙන්න ඕන නොනිමි එකතු කළා මුල නොනිමි අඩු කළා අග නොනිමි මුල නොනිමි ලක්ෂයයි අග නොනිමි 150යි එතකොට ළමයි මේ ටික ගැලපුණාම ප්‍රාථමික පිරිවැය 550ට ලක්ෂ 3යි 850000යි 850000ෙන් ට ලක්ෂයක් එකතුනහම 950000 950000 150000ක් ගියාම ලක්ෂ 8යි නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8යි ඊළාට මෙම මාසය තුලදී උපයන ලද දලලාභයේ කොපමණද දලලාභය හොයන්නේ ළමයි විකුණුම් වලින් අඩු කරන්න ඕන විකුණුම් පිරිවැය එතකොට දැන් අපිට විකුණුම් නම් හොයාගන්න විදිහක් නැහැ නමුත් අපිට කියනවා මෙයලා ලාභාන්තිකය පවත්වන්නේ විකුණුම් පිරිවැයමට 100 පිරිවැය මත 125ක්. එහෙනම් විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය හොයන්නේ මුල නිමිතොගේ කීයද? 180000යි අග නිමිතොගේ අඩු කරනවා. ලක්ෂයයි මේකට එකතු කරනවා ළමයි නිමි භාණ්ඩ ගණුම් තියනවා නම් ඒ ටිකයි නිෂ්පාදන ගිණුමේ නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8ක් හොයාගත්තා ඒ ලක්ෂයට එකතු කරලා අග නිමිතෝගේ අඩු කරනවා. එතකොට විකුණුම් පිරිවැය එනවා අපිට 980000යි 880000යි. මෙන්න මේ 880000ට ලාභාන්තික විකුණුම් පිරිවැය මත ලාභාන්තිකයේ 125 වෙන 880ට 125ක් බලන්න. අන්න එක තමයි දලලාභය වෙන්නේ 220යි හතලිස් දෙකටයි හතලිස් තුනටයි පිළිතුරු සපයන්න පහ තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. දෙදාස් දොළහ තුනයි තිස් එක දින සමාගම් විසින් පිරිවැය ලක්ෂ 3ක් වූ යන්ත්‍රයක් 160000කට විකුණන ලදී.
මෙදිනට යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ දෙකයි මෙදින නව යන්ත්‍රයෙන් අත්පිට මිලදී ගන්නා ලදී නව යන්ත්‍රයක් අත්පිට මිලට මුදලට අරගෙන තියෙනවා හරි මුදල් ප්‍රවාහ ගලා ඒ වල වටිනාකමයි ළමයි ඉල්ලන්නේ එතකොට ගලා එම් වෙන්නේ මොනවාද මොකද්ද ගලා එම් වෙන්නේ යන්ත්‍ර නිසා ව්‍යාපාර සල්ලි එන එක එකක් තමයි 160,000ක මෙන්න මේ මුදලක් ගලාගෙන එන එක. එහෙනම් ඒක විතරනේ තියෙන ගලායම් වලට. එතකොට රුපියල් 160,000යි. පළවෙනි එකට උත්තරේ. අයන්නට උත්තරේ. මුදල් ප්‍රවාහ ගලාගෙන යෑම. ගලාගෙන යෑම් කියන්නේ ළමයි නව යන්ත්‍රයක් ගන්නවානේ. අන්නේ නව යන්ත්‍රයේ හින්දා සල්ලි එළියට යන එක. එතකොට ඒක හොයන්න නම් ඉතින් අපිට යන්ත්‍ර ගිණුමක් ගහන්න වෙනවා. ආරම්භයේ යන්ත්‍රවල පිරිවැය 10යි අවසානයේ යන්ත්‍රවල පිරිවැය 1500යි ලක්ෂ 3ක යන්ත්‍රයක් ඉවත් කරන එතකොට යන්ත්‍රයේ පිරිවැයෙන් යන්ත්‍ර ගිණුම බැර ලක්ෂ 3යි යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම හර ලක්ෂ 3යි 160කට විකුණද්දි මුදල් හර යන්ත්‍ර ඉවත් කිරීම ගිණුම බර 160යි. ඔයා හිතයි අයි මම මේ යන්ත්‍ර ගිණුම ගහගෙන යන්නේ කියලා. ඒක ළමයි අර 43ට උත්තර ලියන්න ඕනේ. ඒකයි. ඊට පස්සේ මෙදිනට යන්ත්‍රයේ ධාරණගේ විකුණුපු එකේ ධාරණගේ ලක්ෂ 2ක් කියන්නේ ළමයි. ලක්ෂ 3ේ පිරිවැය සහිත එකේ ධාරණගේ ලක්ෂ 2ක් කියන්නේ සමුච්චිත ෂය ලක්ෂයයි. මොකද පිරිවැය ධාරණගේ අතර වෙන සමුච්චිත ෂය. ඒතකොට සමුච්චිත ෂය ගිනුම හර ලක්ෂයයි. කොහොමදන්නේ? හරි. දැන් එතකොට අපෙන් මුලින්ම ඉල්ලන්නේ පළවෙනි එකට ආයන් 42 ආයනට තමයි මේ උත්තර හොය හොය හිටියේ. එතකොට තමයි මම අනිත් ටිකත් ගිහේ 43ට අදාළ උතරතුරුත් හොයා ගන්න ඕන හින්දා දැන් යන්ත්‍ර ගිනුම තුලණය කරන්නකො 1800යි 1800යි 800යි. එනල් ළමයි අපි නව යන්ත්‍රයක් අරගෙන තියෙන කීයට ලක්ෂ 8කට මුදල් ප්‍රවාහ ගලාගෙන යම් ලක්ෂ 8යි කියලා අපි දෙන්න ඕන. මොකද අපිට නව යන්ත්‍රයක් ගත්තට ගත්තේ කීයටද කියලා දීලා නැහැ. ඊළඟ ඉහත ගනුදෙනු පැනනගෙන මුදල් නොවන අයිතමයන් වටිනාකම් සහිතව දක්වන්න. එහෙනම් මුදල් නොවන අයිත මුදල් ප්‍රවාහ නොවන අයිතමයන් තමයි ළමයි මේ යන්ත්‍රවත් කිරීමේ ලාභය හෝ අලාභය යන්ත්‍රවත් කිරීමේදී එනවා ළමයි ලක්ෂ sorry 40යි ඔව් 40,000ක අලාභය. එතකොට පළවෙනි එක ලියන්න ඕන යන්ත්‍ර ඉවත් කිරීමේ අලාභය රුපියල් 40,000යි. ඊළඟට තව මුදල් ප්‍රවාහ නොවන වෙන්නේ ළමයි ෂය. දැන් සමුච්චිත ෂය ගිනුම ළමයි හදන්නකො. ආරම්භයේ සමුච්චිත ෂය 400යි අවසානයේ සමුච්චිත ෂය 500යි. එතකොට 5යි 1යි 6යි ඔන්නෙනවා අපිට පොඩ ඉන්න වාර්ෂික ෂය 200ක් එන්නේ නැහැ. ඔව් 200යි වාර්ෂික ෂය 200යි. ෂය ගිනුම හැදුවොත් සමුච්ච ෂය ගිනුම හැදුවොත් වාර්ෂික ෂය 200ක් එන්නේ නැහැ. අපිට ලියන්න පුළුවන් යන්ත්‍ර වාර්ෂික ෂය එක් මුදල් ප්‍රවාහයක් නෙවෙයිනේ ලක්ෂ 2යි. 200යි කියන්නේ ලක්ෂ 2යි. හතලිස් හතර 2012 3/31 අවසන් වර්ෂය තුළ සමාගම මෙහෙයුම් කටයුතු නිසා එහි වැඩබිම ඉදම අපවිත්‍ර වූ අතර මේ සඳහා පරිසර අධිකාරිය විසින් මෙම ඉදම පවිත්‍ර කළ යුතු යැයි නියෝග කරන ලදී. මේ සඳහා සමාගමට සැලකිය යුතු මුදල දැරීමට සිදුවේ. 2012 3/31 අවසන් වර්ෂය සඳහා සමාගම විසින් මේ සඳහා ප්‍රතිපාදනය කළ යුතු දෙයන්න කරුණු සහිතව දක්වන්න කියලයි කියන්නේ ළමයි.
අපිට පරිසර අධිකාරියෙන් නියෝග කරලා තියෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතිපාදන කළ යුතුයි මුලින්ම ඔයා ලියන්න ඕනේ ඒක ඊට පස්සේ හේතු ටික ලියන්න ප්‍රතිපාදනය ප්‍රතිපාදනයක් කළ යුතුයි එකක් හේතුවයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වීම එක අතීත සිදුවීමක ප්‍රතිඵලයකි දෙක සම්පත් පිටතට ගලා යෑමේ සම්භාවිතාවයක් තියෙනවා සම්පත් පිටතට ගලා යෑමේ හැකියාවක් ඇත ඊළඟට තුන අගය විශ්වාසදායී ලෙස මැනිය හැක ඔන්න ඔය කියන හේතු හින්දා මේක ප්‍රතිපාදනය කළ යුතුයි හතලිස් පහ සපත්තු නිෂ්පාදන ආයතනයට අදාළ පහත දැක්වෙන පිරිවැය අයිතම ඍජු හෝ වක්‍ර ලෙස වර්ග කරන්න පදම් කළ සම්පිරිවැය ළමයි ඍජු ළමයි විනාඩියක් මට දෙන්න දැන් කලින් එකේ කලින් ප්‍රශ්නේ 44 ඔයාට දෙන්න පුළුවන් ප්‍රතිපාදනය නොකළ යුතුයි කියලා දෙන්න පුළුවන් ඒකට හේතුව දැන් මම මෙතන අගේ විශ්වාසදායි ලෙස මැනිය හැකියි කිව්වට අපිට කියනවානේ සමාගමට සැලකිය යුතු මුදලක් දරන්න වෙනවා කියලා නමුත් ඒක ළමයි විශ්වාසනීය ලෙස කියන්න බැයි නම් ප්‍රතිපාදනයක් විදිහට අඳුර ගන්න බැයි කියන්නේ කෙනෙක් කියලා තියෙනවා නම් ප්‍රතිපාදනය කළ නොහැකි කියලා ඒකටත් හරි හැබැයි එයාට හේතු ලියන්න වෙනවා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ඒක කොහොමත් මේ ප්‍රතිපාදනය නොකළ යුතුයි කියන තැන හේතුව ලිව්වත් ඒක ලියන්න නත් සම්පත් පිටතර ගලා යමේ හැකියාවකුත් තියෙනවා කියලා වට තේරෙනවානේ හැබැයි නොකළ යුතුයි කියන තීරණයට වායන්නේ අගේ විශ්වාසදායී ලෙස මැනිය නොහැකි නිසා එහෙනම් ඔයාට එහෙමත් උත්තරයක් දෙන්න පුළුවන් හරි ඒක විකල්ප උත්තරයක් මාකින් එකේ ඒකටත් පිළිතුර ඒකටත් ලකුණු ඔයාට හම්බ වෙනවා 45 කම්හල් කලමනාකරුගේ වැටුප කියන්නේ ළමයි වක්‍ර යන්ත්‍ර මෙහෙයුම් කරුවන්ගේ වේතනය කියන්නේ ඍජු යන්ත්‍රශය වක්‍ර 46 සමාගමක මට්ටම් ඒකක මට්ටම් දෙකකදී ළමයි පිරිවැය දීලා තියෙනවා ඉල්ලන්නේ ස්ථාවර විචල්‍ය අර්ථ විචල්‍ය ලෙස වර්ග කරන්න දැන් මුලින්ම දීලා තියෙන ඍජු ශ්‍රමයනේ ඒකක 10000 දී ඍජු ශ්‍රමය කීයද 30000 එතකොට එක එකකේකදී ටිකක් බලන්න ඍජු ශ්‍රමය කීයක් එනවද එනවා 3යි ඒ කියන්නේ එකක් හදන්න ඍජු ශ්‍රමය 3යි දැන් බලන්න ළමයි ඒකක 20000ක් හදද්දී කීයක් යනවද එකක් හදන්න 3යි නම් 20000ක් හදන්න 60000ක් යනවනේ එතකොට 60000 වෙලා තියෙනවා ළමයි ඍජු ශ්‍රමය කියන්නේ ළමයි විචල්්‍ය පිරිවැය තනිකරම විචල්්‍ය පිරිවැය ඊළඟට විදුලිය විදුලිය බලන්න කලින් කම්හල් කුලිය වලට එන්නකෝ කම්හල් කුලිය 1000 දී 15000යි 20000යි 15000 කියන්නේ කම්හලු කියන්නේ ස්ථාවරයි. දැන් ඊළඟට බලන්න ඕක ළමයි විදුලිය. විදුලිය ඒකක 10000යි 10000යි. ඒ කියන්නේ ඒකක එකක් නිෂ්පාදනය කරද්දී එකයි නේ යන්නේ. නමුත් ඒකක 20000ක් නිෂ්පාදනය කරද්දී එහෙනම් විචල්්‍ය නම් යන්න ඕනේ ඒත් 20000යි නේ. නමුත් අවිල්ල තියෙන ළමයි 15000ක්. නේද? එතකොට ඒකක 10000ක් හදන්නේ 10000යි 20000ක් හදන්නේ 15000යි. එහෙනම් මේක මොකද්ද? විචල්්‍ය පිරිවැයක් නෙමේ තනි කරම. එහෙනම් මේක අර්ධ විචල්්‍ය පිරිවැයක්. හතලිස් හත හතලිස් අට දෙකටම ලියන්න වෙන්නේ උඩ තියෙන තොරතුරු අනුව සමාගමක් තනි භාණ්ඩයක් මිලදීගෙන විකුණයි විකුණුම් මිල ඒකකයක් සඳහා 250යි ආරම්භක තොගය 100 ආරම්භක තොගය මුල තොගය දීලා තියෙනවා ළමයි රුපියල් 150 ගානේ ඒකක 100ක් තියෙනවා ආරම්භක තොගය ඒකක 100ක් තියෙනවා කීය ගානද 150 ගානද
දෙදස් දොළහේ හතයි දහය දින සමාගමක් සමාගම ඒකකයක් දෙසිය බැගින් එකසිය පණහම් මිලදී ගන්නවා රුපියා දෙසිය ගානේ එකසිය පණහම් මිලදී ගන්නවා ඒකක දෙසීයක් විකුණනවා ෆයිපෝ ක්‍රමයට අනුව විකුණුම් පිරිවැය ඉල්ලනවා කියද විකුණන්නේ ඒකක දෙසීයක් එතකොට ෆයිපෝ ක්‍රමයට අනුව ළමයි ඒකක දෙසිය නිකුත් කරන්නේ මුලින්ම තියෙන 100 නිකුත් කරනවා එකසිය පණහ ගානේ ඊළඟට තියෙන 100 නිකුත් කරනවා කිය ගානේද දෙසීය ගානේ ඊළඟට අවශ්‍ය 100 නිකුත් කරන්නේ දෙසිය ගානේ එතකොට ළමයි මෙතන එනවා 15000යි මෙතන නක ඇදකයි 3 4යි 20000යි එතකොට විකුණුම් පිරිවැයන්නේ 35000යි පළවෙනි එකට ඊළඟට ඉල්ලන්නේ අගතෝගේ වටිනාකම ළමයි දැන් ආරම්භයේ තියෙන ඒකක 100ම යනවනේ ඊළඟට ගන්න 150ක තොගේ රුපියල් 200 ගාණි ගන්න 150ක තොගයක් තොගේනු 100ක් යනවා එතකොට ඉතුරු වෙන්නේ කීයක්ද මේකෙන් 50යි ඒකක 50ක් ඉතුරුයි කිය ගානේ රුපියල් 200 ගාණි එහෙනම් 50 ගුණ කිරීම 200යි කියන්නේ 10000යි हाथली साठ है तो अगर निकूट कीरी में दी भारत में भी सामान मिल कर में बाविता करन नेनं देदास तो ले जूली मास ऐसा दाह दलाल आबे होया न दिया दलाल आबे होया ने विकुनु वलिंग अड़ू करन लोन विकुनु पेरी बै विकुनु में अपने होया आगरने पुलवां एक क्या देसी है पनाह गाने विकुले ना वा एक क्या देसी या इतोड़े ना पनास दाह है එකෙන් අඩු කරන්න ඕන විකුණුම් පිරය දැන් මෙතන විකුණුම් පිරය ගණනය කරන්න වෙන ළමයි WAC ක්‍රමයට අනුව. ඒ කියන්නේ බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමයට. එතකොට අපි ඒක හදා ගන්න ඕන බරතැබූ මිල. ආරම්භයේ රුපියල් 100 ගානේ 150 ආරම්භයේ එකක 100ක් තියෙන රුපියල් 150 ගානේ. එතකොට බරතැබූ මිල වෙන්නේ ඒ කොහොමද හොයන්නේ බරතැබූ මිල? මුළු වටිනාකම අපිට එනවා එතකොට 15000යි. බරතැබූ මිල හොයන් ළමයි මුළු වටිනාකම බෙදනවා ඒකක ගානේ. එතකොට බරතැබූ මිල එන්නේ මේ අවස්ථාවේදීත් 150මයි. 15000 100ෙන් බෙදුවම ඒ ගානේ. ඊට පස්සේ වර්ෂය තුලදී ළමයි ගන්නවා 150ක් ඒකක කීය ගානේද 200 ගානේ. එතකොට එතන වටිනාකම එන්නේ කීයද 150 ව 200ක් කියන්නේ 30යි. එතකොට බරත භූමිල හොයන්නේ කොහොමද මුළු වටිනාකම ගබඩාවේ තියෙන මුළු වටිනාකම 45000යි මේ 45000 බෙදනවා ඒකක ගාන 250 එතකොට ළමයි බරත භූමිල හරි එතකොට එහෙනම් විකුණුම් පිරිවැය වෙන්නේ ළමයි 180 ගන්න තමයි නිකුත් කරන්නේ ඒකක 200ක් විකුණනවා කීය ගන්න 280 ගන්න 200 ගුණ කිරීම 180 කියන්නේ 36000යි එහෙනම් දලලාභය වෙන්නේ 14000යි හතලිස් නමය සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන තනි භාණ්ඩයක් සම්බන්ධව අයවැයගත ආදායම් හා පිරිවැය දීලා තියෙනවා විකුණුම් පරිමාව එකක 20000යි ඒකකයේ විකුණුම් මිල 20යි දාහක විකුණුම් අනුපාතය 140යි ස්ථාර පිරිවැය ලක්ෂයයි සමච්ඡේද ලක්ෂය තම අපෙන් ඉල්ලන්නේ
හරි ළමයි අපි හොයමු සමච්ඡේද ලක්ෂය හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයේ එතකොට ස්ථාවර පිරිවැය අපිට දීලා තියෙනවා ලක්ෂයයි ඒකක දායකයේ කියන්නේ විකුණුම් මිලෙන් අඩු කරන විචල්‍ය පිරිවැය ඉතින් ඒකකයක විකුණුම් මිල දීලා තියෙනවා 20යි විචල්‍ය පිරිවැය අපිට විචල්‍ය පිරිවැය හොයාගන්න වෙනවානේ එතකොට විචල්‍ය පිරිවැය හොයන්න වෙන්නේ මෙන්න මේ දායක විකුණුම් අනුපාතය දායක විකුණුම් අනුපාතය කොහොමද හොයන්නේ උඩට දානවා දායකය අමුතු වෙලම හරි මම කියන උඩට දානවා දායකය පල්ලෙහාට දානවා ඒකක විකුණුම් මිල ගුණ කරනවා 100 කොහොමනේ දායක විකුණුම් අනුපාතය වෙන දායක විකුණුම් අනුපාතය වෙලා තියෙනවා 140 එතකොට දායකට x කියලා දාගන්නවා ඒක විකුණුම් මිල ළමයි 20යි ගුණ කිරීම 100 එතකොට x වල අගය අපිට හොයන්න පුළුවන් මේවා තනි කරගත්තාම අයවැයගත විකුණුම් පරිමාවේදී ලාභය අපෙන් ඉල්ලනවා ඒක කොහොමද හොයන්නේ ඒක හොයාගන්න වෙන්නේ ළමයි අයවැයගත විකුණුම් පරිමාවේදී ලාභයනේ එතකොට අපිට මෙතන ගන්න පුළුවන් ලාභය අපිට මෙතන ආදායම් ප්‍රකාශය හදලත් ගන්න පුළුවන් එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා අපි බලමු ඉස්සලම ආදායම් ප්‍රකාශය හදලා මේක ගන්න පුළුවන්ද කියලා ලේසියෙන් ආන්තික පිරිවැයකරණයට අනුව ආදායම් ප්‍රකාශය වෙන විකුණුම් වලින් අඩු කරන විචල්‍ය පිරිවැය ඊට පස්සේ නෝ ආදායකය දැන් අපිට අපි දන්නවා ඒකක දායකයේ කීයද 8යිනේ. එතකොට ඒකක දායකයේ 8 ගුණ කරනවා අයවැයගත විකුණුම් පරිමාව දෙනවා 20000යි. 8 ගුණ කරන්නකො 20000යි. එතකොට 8 වරක් දෙක 16 160000ක් එනවා. එතකොට විකුණුම් විචල්‍ය පිරිවැය අපිට අවශ්‍ය නැහැ කෙලිම දායකයේ තියෙන හින්දා. ඒකෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය ලක්ෂයයි. ආ එතකොට එනවා ළමයි 60000යි ලාභය. දායකයේ තියෙදි ළමයි විකුණුම් ටිකයි විචල්‍ය පිරිවැය හොය හොය දඟලන්න අවශ්‍ය නැහැ දායකෙන් ස්ථාවර පිරිවැය අඩු කරුම එන්නේ මුළු ලාභය ඒකක 20000 දී ඊළඟට 50 අනිකුත් සාධක නොවෙනස්ව පවතියයි උපකල්පනය කර පහත සඳහන් එක් එක් අයිතමේ ආයෝජන ව්‍යාප්තියක ශුද්ධ වර්තමානගේ වැඩි කරයිද අඩු කරයිද යන්න දක්වන්න 50 අපේක්ෂිත මුදල් ප්‍රවාහ ගලායීම් වැඩිවීමක් වුණොත් ළමයි ශුද්ධ වර්තමානාගේ වැඩි කරනවා අනුපාතයේ වැඩිවීමක් මම ඔයාලට කියලා දෙනවා වට්ටම් අනුපාතයේ වැඩිවීමකුයි ශුද්ධ වර්තමානාගේ අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් එහෙනම් මේක වැඩි වෙනවා නම් මේක අඩු වෙනවා ඊට පස්සේ ආරම්භක ආයෝජන අඩුවීමක් වුණොත් ඒ කියන්නේ ආරම්භක ආයෝජන අඩුනවා කියන්නේ ගලා යෑම් අඩුවීමක් වෙන්නේ ආරම්භයේ ඒතර ගලා යෑම් අඩු වෙනවා වීමක් වුණොත් මේක වැඩි වෙනවා වත්කමල සුන්බුන්නගේ අඩුවීමක් වුණොත් මෙයා සුන්බුන්නගේ අඩුවීමක් වුණොත් ඒ කියන්නේ ළමයි ගලා ඒම් අඩු වෙනවනේ ගලා ඒම් අඩු වෙනවා කියලා කියන්නේ ශුද්ධ වර්තමානගේ අඩු කරනවා ඔන්න ඔහොමයි ඔයකට 50ට උත්තරේ එන්නේ